රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල අන්තරේට අදත් පාර වෙහි අන්තරේට අදත් කඳුළු ගෑස් රටම නිදා සිටිනවට කැමති සක්‍රීය මාධ්‍යට අකමැති ආණ්ඩුව ගැනත් රෝහිතගේ කාර්යාලයට ගිනි තියලා දන්සල් බතුත් කාපු බුදු පුතේ නුඹලා ගැනයි අද ටෙලිවැකිය ප්‍රථමයෙන් දේශීය පුවත් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබූ පාගමනකට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා जीवन बरटान महापुल अध्यापनेट पहासुकम रजयट बलकरमीन अंतर विश्वविद्यालय शिष्य बल मंडल मिसे विरोधतावे निरतवुना විරෝධතාකරුවන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට පාගමනකින් ප්‍රධාන මාර්ගයට පැමිණීමට කටයුතු කිරීම හේතුවෙන් විජයරාම හන්දියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය වසා දැමීමටයි පොලිසිය කටයුතු කළේ. මෙතර පාගමන විසිරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. IMF වැඩපිළිවෙල නිසාම අධ්‍යාපනය සෞඛ්‍ය ඒ වගේම සමියලු සමාජ ආරක්ෂණ සේවා කප්පාදු කරලා දැවැන්ත විදියට රටේ ජනතාවගේ ජන ජීවිතය ඉතා දුක්ඛිත තත්වයකට පත් කරලා ඇදලා දාලා තියෙනවා මර්ධනකාරී ප්‍රතිපත්තියට ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී හකුලමින් මේ ගෙනියන මැතිවරණ සීදීම හකුලමින් ගෙනියන මේ පාලනයට විරුද්ධව අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියට අකණ්ඩව සටන් කරනවා ඒකේ එක්තරා ක්‍රියාමාර්ගයක් විදියට තමයි අද දවසේ අපි මේ විදියට පාරට බැස්සේ මේ අතර මෙම විරෝධතාවයට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක්ද නිකුත් කර තිබුණා කොටුව කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤ වේදියේ පොලිස් ස්ථාන මගින් සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ. දූෂණය වංචාව ඩාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 289 වැනි ටෙලිවැකිය. ඇත්තටම මේ ටෙලිවැකියෙන් අපේක්ෂා කරන්නේ සක්‍රීය පුරවැසියන්ට පණිවිඩයක් දීමටයි. පුරවැසියන් නිදාගෙන හිටිය ඇති කියලා පෙන්වන එක තමයි අපේ වගකීම. තමන්ගේ අයිතිවාසිකම් රැකගන්න තමන්ට ඇති වගවීම තුළ නැගී සිටිය යුතු බව පෙන්වන්ටයි අපේ උත්සාහය. පුරවැසියන් සක්‍රීය වනවාට අකමැතිම පිරිස තමයි පුරවැසි ඡන්දයෙන් බලය ලබා ගන්න දේශපාලනඥයින්. දේශපාලනඥයින් කිව්වහම අක්‍රීය මිනිසුන්ට වැඩියෙන්ම ආදරය කරන්නේ ආණ්ඩු බලයේ තියෙන දේශපාලනඥයින්. ඊට අමතරව පොලිසියත් සමහර වෙලාවට අක්‍රීය මිනිසුන්ට හරි කැමති. ඇත්තටම මේ දෙගොල්ලොම වැඩියෙන්ම කැමති අක්‍රීය මාධ්‍යයටයි. නිදා සිටින මාධ්‍යයටයි. එහෙයි කියන මාධ්‍යයටයි. ඇමති පාදම්, මන්ත්‍රී පාදම්, පොලිස් පාදම් කියන මාධ්‍යයටයි. මෙය අදයේ සිටින අදහසක් නෙවෙයි. හොඳේ මේ රටේ ඩඩ්ලි ඩීඑස් සර් ජෝන් වැන්නවුන්ගෙන් පසුව ආ
බොහෝ ආණ්ඩු බලය සහිත උන්දලා ඉල්ලලා හිටියෙත් ඉල්ලලා සිටින්නෙත් අදත්. හොඳේ ඡන්දය දුන්නට පසු අපිට කැමති දේ අපි කරන්නම්. ඒකට තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඔහෙලා කටවහගෙන ඉන්න හොඳේ කියලා. ඒක තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. උඹලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටහල්ලා කියලා තමයි ඒ අයගේ පණිවිඩය නේද? ඒ පණිවිඩයේ වැඩියෙන්ම දෙන්නේ මාධ්‍යට. මාධ්‍ය කිව්වහමත් සක්‍රීය මාධ්‍යට, නිදාගෙන ඉන්න මාධ්‍යට නෙවෙයි. එහෙයි සර්, ඇමති පාදම්, മന്ത്രി පාදම් මාධ්‍යයට තමයි බොහෝ වෙලාවට කරදරයක් නැතුව ඉන්න පුළුවන්. අද මේ මෑත කාලයේ මේ ආණ්ඩුවට තරම් සක්‍රීය පුරවැසියාසේම සක්‍රීය මාධ්‍ය අරහං නයාට අඳුකල වගේ පේන ආණ්ඩුවක් නම් අපි මීට පෙර ඇත්තටම දැකලා නැහැ. දැන් ඒක මේ අර ඊයේ ඇමති නිමල්ගෙන් එළියට ආවා. ඒ අර අජහන් බ්‍රහ්මවංශ හිමිගේ කතාව පදනම් කරගෙන අපි ඇමති නිමල්ට එක කාරණයකට ස්තුති කරනවා. ඒ කටුනායක ගුවන්තොටුපළ භාර ඇමති ලෙස, විශේෂ භාර ඇමති ලෙස ඊයේ අජහන් බ්‍රහ්මවංශ හිමිගෙන් සමාව ඉල්ලීම ගැන. මා පළමුවෙම විශේෂ භාර අමාත්‍යවරයා වශයෙන් කියන්නට කැමති උන්වහන්සේගෙන් සමාව ඇති සිටිනවා. ඊළඟට ඔහු කිව්වේ අගමැති ගියේ VVIP පර්යන්තෙන්, මම ගියේ VIP පර්යන්තේ තවත් පැත්තකින් කියලා. දැන් අජහන් බ්‍රහ්මවංශ හිමිට එහෙම වුණේ, ඒ කියන්නේ ගුවන් යානයට අරන් ගියේ නැත්තේ මමවත් අගමැතිවත් නිසා නෙවෙයි කියලා තමයි ඇමති නිමල් සිරිපාල සිල්වා කිව්වේ. ඒක තමයි අපි එදා ටෙලිවැකියනුත් කිව්වේ. මේ වැරද්ද කරලා ඇත්තේ ඇමති පාදන් නේද? එහෙම වන්දනාව යන නිලධාරියෙක් හෝ නිලධාරණියක් කියලා. ඒ කෙනාගේ උමනාවටම තමයි මේක වෙන්න ඇති කියලා අපි එදා කිව්වා ඉතින් නේද? තමන්ගේ නිලධාරණියක් හෝ නිලධාරියෙක්ගේ හැසිරීම ගැන අනිවාර්යෙන්ම එහෙමනම් කවුද වග කියන්න ඕනේ? මුලින්ම වග කියන්න ඕනේ ගුවන් තොටුපළ සභාපති නේද? කොහොම වුණත් ඕක අන්තිමට පහත් තැනින් ගලාගෙන යනවා ස්ථිරයි. හරිද? ජලය ගලා බහින්නේ පහත් තැනින්නේ. ආන් එතනදී අජාන් බ්‍රහ්මවංශ හිමි කියපු අවසන් වචන ටික විතරක් මතක තියාගන්න. මේක අතපසුවීමක්, ඒකට දඬුවම් දෙනවට වඩා මෙයත් වැරද්ද, යලි ඇති වෙන්නේ නැති ආකාරයට කටයුතු කිරීම වැදගත් කියලා. හොඳේ, ඒ නිසා ඒ සියල්ල අතර ඇමති නිමල් සිරිපාල සිල්වා මෙන්න මෙහෙම වචනිකුත් කිව්වනේ. මං ඉතාමත්ම කනගාටු වෙනවා මේ රටේ මාධ්‍ය සංස්කෘතිය පිළිබඳව. අද මාධ්‍යට උමලා වෙලා තියෙන මොන හරි සිද්ධියක් වුණාම ඒක කොහේ හරි අයිනකට දේශපාලකයේ පටලව ගන්න. ගරු අග්‍රාමාත්‍යතුමා වෙනම පර්යන්තයක ඉඳන් ගියේ. මම හිටියේ මේ පර්යන්තේම වෙනම කොටසකට. මුලින්ම අගමැතිතුමාට මඬ ගැහුවා, ඊට පස්සේ මට මඬ ගැහුවා. මේ නිසා තමයි අපට ඇත්තෙම අර මාධ්‍ය නියාමන පළතක් අවශ්‍ය වෙලා තියෙන්නේ. සමහර මාධ්‍ය ආයතන වලින් වගකීමක් නොමැතිව මේ කරපු දේ තුලින් රටට ඇතිවෙච්ච අපකීර්තියට ඔවුන් වග කියන්නට ඕන. ආන්න ආන්න බලලා මල්ලෙන් එළියට පැන්න. ත්‍රස්තවාදී වැළැක්වීමේ අර හදපු පනත ඇතුළෙත් තිබුණේ ඇත්ත කතා කරන මාධ්‍ය, සක්‍රීය මාධ්‍ය, ත්‍රස්තවාදී කරලා හිරේ දාන අදහස. ඒ වගේමයි දැන් ඔය ගේන්ට හදන මාධ්‍ය ආයතන, ඔය නියාමන කරන්ට හදන පනත් කෙටුම්පත් නේද? ඒවා ඇතුළෙත් ඇත්තේ තමන්ට හීලෑ මාධ්‍යයක් හදාගන්න එක. අජාන් බ්‍රහ්මවංශ හිමි තමන්ව පැය 12ක් ගුවන්තොටුපළේ තියාගෙන කළ විකාරය ගැන කතා කළේ ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා. විදේශ මාධ්‍ය මේ අමිහිරි සිද්ධිය වාර්තා කරලා තියෙනවා. වාර්තා කරන්න සිද්ධියක් නිර්මාණය කළ උන්දලද රටට අපකීර්තියක් ගේන්නේ? එහෙමත් නැත්නම් සිද්ධිය වාර්තා කළ මාධ්‍යද? හරිද, හතර බීරි කතාවක් නේද? මේ දේශපාලනඥයින් කතා කරන්නේ අර උඹ බබා තියරියෙන්. සිද්ධිය වළක්ව ගන්න එවැනි සිද්ධියක් ඇති නොවන විදිහේ රටාවකට රටගෙනියන එක නෙමෙයි. සිද්ධියක් ඇති වුණාට පස්සේ ඒක මාධ්‍ය වාර්තා කරපුවම අනේ ඉතින් ඒ මාධ්‍ය වාර්තා කරපු නිසා ලෝකෙම අපි හැල්ලුවට ලක් වුණාලු. එතකොට රට බංකොලොත් කරලා මේ රට නන්නත්තර කරලා හිඟමනට දාලිවර වෙලා දැන් ඒකනේ මාධ්‍ය වාර්තා වෙච්ච බව ඇත්ත. ඉතින් ඒක මාධ්‍ය වාර්තා කරපු නිසාද මේ කල රටට ගියේ? හරිද? එහෙම නැතුව මුළු රටම නිදා සිටිය යුතුයි. අක්‍රීය නිදා සිටින පුරවැසියන් තමයි හොඳා කියලා තමයි මේගොල්ලෝ මේ කියන්නේ. මේ නොකිය කියන්නේ ඒක. අක්‍රීය නිදා සිටින මාධ්‍ය තමයි හොඳම කියන එකයි මේ කියන්නේ. සක්‍රීයව අවදියෙන් සිටින මාධ්‍ය, මාධ්‍ය නියාමන නෙමෙයි, මාධ්‍ය මර්ධන අනපනත් බැරනම් අතපය කඩලා හරි කමන්නේ දනගස්සන්ට ඕන කියන එක තමයි මේ එක්තරා විදිහකින් ව්‍යංගෙන් කියන්නේ. ලංකාව තියෙන්නේ ලෝකයේ ඇතුලේ. ඒක හොඳට මතක තියාගන්න.
ඔව් ලංකාව තියෙන්නේ ලෝකයේ ඇතුලේ මේ එහෙම නැතුව මේ උන්නැහැලා හිතාගෙන ඉන්න විදිහට මේ ලංකාව ඇතුලේ මේ ලෝකේ තියෙනවා එහෙම නෙමෙයි ඔව් ලංකාව ඇතුලේ ලෝකේ එහෙම එකක් නැහැ අපි ඉන්නේ ලෝකයේ ඇතුලේ ඒ නිසා ඉතින් මේ අලුතෙන් ආයි හංගන්ට හැංගෙන්ට තරම් දෙයක් නැහැ සක්‍රීය මාධ්‍යයක් තියෙනකොට ඕවා වාර්තා වෙනවම තමයි ඒ වගේමයි අර ඊයේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රී දන්සල් ගැන කිව්ව කතාව ඔබ දන්නවා මැති අමැතිලගේ විතරක් නෙමෙයි අගමැතිගේ පොත්‍රාක්කේ සිට යාපනයේ පුස්තකාලයේ ගිනිතියපෙක දක්වා ඒව මහස්සාපරාදී නින්දිත කුහක තුච්ච අපරාධ හරිද තව වචන නැහැ ඒව ගැන කියන්න ගිනි දෙවියන්ට පුදන්ට නෙමෙයි කවුරු හරි ගයක් හදන්නේ ඒක මැතිගේද ඇමතිගේද මන්ත්‍රීගේද කියලා අදාළ නැහැ මේ මේ මහ පොළවේ මේ භූමියේ හැදිච්ච ගෙවල් ඒවා අර්ගල වෙලාවේ ගෙවල් ගිනි තියපු අපරාධකාරින්ට දඬුවම් දෙන්න ඕනි කියලා අපි ටෙලිවැකීම හත අටක මතක් කළා මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ කාර්යාලයේ ගිනි තියපු කොල්ලෝ 3 දෙනෙක් ඒ ගිනි තියපු කාර්යාලය ළඟදීම දීපු පොසොන් දන්සල්ට ඇවිල්ලා බත් කන්න අහන්නකෝ මගේ කාර්යාලය සහ මුලින්ම ගිනි තියලා විනාශ කරලා දැම්මා එතන අකණ්ඩ දන්සලක් දුන්නා මගේ කාර්යාලයේ ගිනි තියන්න ආපු තරුණ කී දෙනෙකුත් ඇවිල්ලා හිටියා අනේ ඒගොල්ලෝ ඇවිල්ලා බට්ටියක් කනකොට මම ළඟට ගිහිල්ලා මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන බුදුපුතේ කාපම් කියලා බත් බෙදුවට කමක් නැහැ. ඔය ගිනි තියපු රෝහිතගේ කාර්යාලේ මේ බත් කාපු 3 දෙනා අල්ලගන්ට අල්ලගෙන අහන්ට කවුද ගිනි තිබ්බේ කියලා කවුද එදා ගිනි තියන්ට උසි ගැන්ුවේ කියලා මේ අපරාධකාරින්ව නිදහස් කරනවද නැද්ද නඩුව සමතේකට පත් කරගන්නවද නැද්ද ඒවා තීන්දුව කරන්න ඕනේ ගරු අධිකරණයේ මිස මැති ඇමතිලා මන්ත්‍රීලා එහෙම නෙවෙයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා උදැසන පුවත් විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්